මොනරාකල මගන් දලමුල්ල සුමේත වැව ආසන්නේ 24 වනදා උදෑසන තරුණියකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. ඇගේ හිස කොටස වැවේ ජලයේ එරී තිබී තිබූ අතර සිරුරේ ඉතුරු කොටස ගොඩබිමේ තිබුණා. ඇය වැවට යන පාරේදී ඝාතනය කර මෙතනට ගෙනවිත් දමා ඇති බවට සාක්ෂි හමු වුණා. ඇව ඝාතනය කර තිබුණේ ගෙල මෙරිකා බවත්, එය කර ඇත්තේ පෙම්වතා මිසින් බවත් පසුව කරුණු එළි වුණා. මියගේ තරුණිය 22 වැනි දිවයේ පසු ඉරෝෂ්නී ප්‍රියංගිකා නැමැත්තියක්. වෘත්තියෙන් මොනරාකල ප්‍රදේශයේ රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සිදු කරගෙන ගිය ඇය අවසන් වරට එම ආයතනයේ සිට පැමිණ තිබුණේ පෙම්වතා හමුවීමටයි. ගමේම අයකු වූ 23 හැවිරිදි පෙම්වතා කොළඹ රැකියාවක කරන්නකු බවත්, කොළඹ සිට සතියන්තයේ ගමට එන ඔහු ප්‍රශ්නයක් ගැන කතා කරන්නට තියෙනවා යැයි ඇයට දැනුම් ද තිබූ බවත් පරීක්ෂණවලදී අනාවරණය වුණා. මියෝකිය ඉරෝෂණී රූපලාවන්න ආයතනය කරගෙන යන්නේ පෙම්වතාගේ සොහොයුරිය සමගයි. පෙම්වතාගේ පණිවිඩය ගැන ඇයටද දැනුම් දී ඉරෝෂණී එදින ඔහු හමුවෙන්නට ගොස් තිබෙනවා. වැව ළඟට ගිහින් කතා කරමු යැයි පෙම්වතා ඇයව යතුරු පැදියේ නංවාගෙන එහි ගොස් ඇති බවට සාක්ෂි ලැබී තිබෙනවා. ඉරෝෂිනී වෙනත් ඇසුරක් පවත්වන බවට හා ආගන්තුක දුරකථන ඇමතුම් තිබෙන බවට සැකයක් මත එම අවස්ථාවේ වාද කරන්නට ඇති යන්න ඉරෝෂිනීගේ සහායිකාව වූ පෙම්වතාගේ නැගණිය පොලිසියට පවසා තිබෙනවා. වාදයේ අවසානයේදී ආවේගාත්මකව පෙම්වතා පෙම්වතියගේ ගෙල මෙරිකා දමන්නට ඇති යන්න මේ වන විට ලැබී තිබෙන සාක්ෂිවලින් ඒත්තු ගොස් තිබෙනවා. මලසිරර හමුවේ සෙනසුරදා උදාසන වන අතර එදින පෙම්වතා පොලිසියට බාර වුණා. මියගිය ඉරෝෂිනී ප්‍රියංගිකා ගොවිතැනින් ජීවත් වූ දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වූ බව කියවුණා. මලසිරර හමු වූ අවස්ථාවේ ඉරෝෂිනීගේ සිරුර දැක කම්පනයට පත් වූ ඇයගේ මව පළාතම දෙවනත් කරමින් විලාප නැගුවා. ඇයව විවාහ කරගන්නට අපේක්ෂාවෙන් දෙපාර්ශ්වයේම දැනුවත්ව පැවැත් වූ මෙම සම්බන්ධතාවය මේ ආකාරයට නිමවී යන්න සිහිනකින්වත් නොසිතු දෙයක් බව මව පැවසුවා. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් වූ සුවිශේෂී වීඩියෝවක් නිසා මෙම මරණය කලින් වළක්වා ගත හැකි එකක් නොවේ මන්දයි සමාජ මාධ්‍ය තුල කතා බහක් මතුවී තිබෙනවා. එම වීඩියෝවේ දැක්වෙන්නේ ඝාතනය සිදුවුණු මගන් දලමුල්ල සුමේද වැව අසල පටුපාරේ මෑතකදී තරුණියක බිම දමාගෙන ඇයගේ සිරුරට බර දමාගෙන තරුණයෙකු ගෙල මෙරිකමින් සිටින අයුරුයි. ආසන්නයේ සුනකයෙකු මේ සිද්ධිය දෙස බලමින් මහහඬින් බුරණ අයුරුද සටහන්ව තිබෙනවා. ජංගම දුරකථනයකින් එම වීඩියෝ ගත කරන තරුණයන් දෙදෙනා සිදු කරන වාදයක්ද පටිගත වී තිබෙන අතර තරුණිය තම ප්‍රශ්නයට මැදි වෙන්න එපා යයි කියමින් මේ තරුණයන්ට කියා සිටි බවක්ද එහිදී කතා වෙනවා. එසේම පොලිසිය කියලා තියෙනවා බලාගෙන ඉද්දි මැරුවත් මැදිහත් වෙන්න එපා යයි එක් වීඩියෝ තරුණයෙකු කියන හඬද ඇසේ. සයිකලයේ අංකයේ ඡායාරූපයට නගමු යයි ද ඔවුන් කතා වෙනු ඇසෙනවා. කෙසේ වෙතත් මේ ආකාරයට මරණයක් සිදුවන අවස්ථාවේ එය පටිගත කිරීම පමණක් නොකර වෙනත් දෙයක් නොකලේ මන්දේ සමාජ මාධ්‍ය තුල සංවාදයක් මතුවෙමින් පවතිනවා. ඝාතනය පාරක් මැදදී සිදු කළත් මලසිරුර හමුවන්නේ වැව ආසන්නයේ. මෙසේ බලද්දී අදාළ වීඩියෝ සිදු කළ අය මලසිරුර වෙනත් තැනකට ගෙන යනතුරුත් බලා සිටියාද යන්න කාරණා ගැන සැක මතුවෙනවා. මේ වන විටත් අත්අඩංගුවේ පසුවෙන ඝාතන සැකකරු පෙම්වතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් සඳහන් වෙනවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.